Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. මෙරට පිහිටි රෝහල් අතරින් රෝගී සත්කාරක සේවා සපයන ප්‍රධාන රෝහලක් ලෙස ගාලකරාපිටිය රෝහල සැලකෙනවා. දිවයින බොහෝ පිරිසක් ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත පැමිණෙන අතර එහෙතුවෙන් රෝහල තුළ පවතින්නේ දැඩි කාර්ය බහුලත්වයක්. මෙවන් පසුබිමක් තුළ වසර ගණනාවක් මුළුල්ලේ රෝහල සිය නිවහන බවට පත්කරගත් වයෝවෘද්ධ පිරිසක් මෙහි දිවි ගෙවන බව අද දෙරණ මීට පෙර අනාවරණ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් කිහිප දෙනෙක් ඥාතීන් විසින් සිය නිවෙස් වෙත රැගෙන යනු ලැබූ අතර වසර 30කට අධික කාලයක් කිසිදු භාරකරුවෙක් නොමැතිව රෝහල තුළ ජීවත් වූ එන්.එම්. විමලසේන මහතාටද අද අලුත් නවාතැනක් හිමි වුණා. කරාපිටිය ශික්ෂණ රෝහලේ වාටු අංක 5:30 ඇඳේ වසර 30ක සිට දිවිගෙවූ විමලසේන මහතා අද උදෑසනම මෙලෙස ලකලෑස්ති වන්නේ වැඩිහිටි නිවාසයකට යාමටයි. ඒ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් විමලසේන මහතාගේ පූර්ණ භාරකාරීත්වය බහැර ගැනීමත් සමගයි වසර 30ක සිට තමාට නවාතැන වූ රෝහල සහ කාර්ය මණ්ඩලය හැරදා යන අවස්ථාවේ ඔහු සිය කෘතවේදී ආචාර්ය පලකලේ මෙලෙසින්. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් විමලසේන මහතාව බෙන්තර සුගත වැඩිහිටි නිවාසය වෙත රැගෙන ගිය අතර මෙතැන් සිට ඔහුගේ සැඳෑ කාලයේ නීත්‍යානුකූල භාරකාරීත්වයක් යටතේ ගෙවීමට හැකියාව ලැබෙනවා. Thank you.